පෙරපෙන ඉස්මතු කළ දීලා තියෙනවා අතරම හරිය නිදාණයක් අතට ගෙනල්ලා දුන්නා වාගේ. මිතුන් ලග්න හිමියන්ට චෛත්‍යය ආත් වෙන ධන ලාභ ලැබලා දෙන්න පුළුවන්. රවි චන්ද්‍රයා පස්වැන්න සිටීම කියලා කියන්නේ ධනෙ වගේක්. විශේෂයෙන් මෙන්න මේ ලග්න හිමියන්ට විශේෂ ධන ලාභ තියෙනවා. බලන්න තුලා මෙන්න මේක කියනවා නම් විශ්වයට ඇහෙන්න දැනෙන්න ඒ බුදුරජාන් වහන්සේ කෙනෙක් දේශනා කළ වචන ටික විශ්වයට අනිවාර්යයෙන්ම දැනෙනවමයි. ඒක සත්‍යයි, පරම සත්‍යදා. මේවා කලකෝල ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිත හානි වෙන්න පුළුවන්. අනතුරු ඇති වෙන්න පුළුවන්. ඔබ කලබලෙ 10:39 ට තමයි බුදුමාරු සිද්ධ වෙන්නේ. වෘශ්චික ලග්නයේ තමයි මේ බුදුමාරු බුද්ධියට අධිපති ග්‍රහය විදිහට තමයි සලකන්නේ. සියල්ලටම බලපානවා. ද ලංකාවේ නෙමෙයි, ලෝකෙ නෙමෙයි. මේ 21 මේ වෙන දේත් එක්ක දීපාවලිය දවසේ තම සුවිශේෂී දෙයක් සිද්ධ වෙනවද මේ කතන්දර? හැම දෙයක්ම කරන කල්පනා කරලා වැඩ කරන ස්වභාවයේ මොලේ නැති කෙනාට හැමදාම අපලයි. මොලේ නැති වුණාම කරන්නේ හැමදේම ගොම් වැඩ. නැත්නම් නිවැරදි තීරණ නෙමෙයි ඔබ ගන්නෙ. ගන්නේ වැරදි තීරණ. හදිසියේ වැඩ කරන්න, කලබලයට වැඩ කරන්න, වරද්ද ගන්නවා, රැවටෙනවා. මේවා ඉවරයක් නැහැ. මනසින් වැටෙන්නේ නැතුව හිතින් ප්‍රබල වෙලා ධනාත්මක හිතලා ඔබ ප්‍රබල පිං කරනකොට අරකේ ඒ රාශියේ බලය, එහෙම නැත්නම් ඒකේ තියෙන විපාක දීමේ තීව්‍රතාවය අඩු වෙනවා. අපලේ තියෙන 10% වේගෙන් විපාක දෙන්න නම් 100% වේගෙන් ඵල දෙව ගන්න තේ. ඒ ඔබේ මෝඩකම නිසා. බුද්ධිමතාට අපල 0 කරන්න පුළුවන්. ඒතකොට අපල නැති කරන්න පුළුවන්. පොරපක්ෂිකලේ විශ්වයේ එන්නේ බලගතු වෙන ස්වභාවයක් තියෙනවා. අලුත් හඳක් පායනවා, නව හඳක් පායනවා. දීප කියලා කියන්නේ ආලෝකය, වලිය කියලා කියන්නේ ඒ අර ලග්න දොරට කොයි ආකාරයට බලපන්න කියලා. මේෂ ලග්නය. දහම් අස පාද ගන්න වැඩි වැඩියෙන් ඔබ පිරිත් අහන්න, බණ අහන්න. පිරිත් ඇහුවට වැඩක් නැහැ. සමහරවිට මේ වනිකන් ඇහෙනවා විතරයි වෙන්නේ. අවබෝධයෙන් අහන්න නැත්නම් ඔබ රාත්‍රියේ 10:39 ඒ වෙලාවට බල බලන්න අර මම ඉහිතින් සඳහන් කළ ගාථා පාඨය කියන්නේ විශ්වයේ ආශිර්වාද ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ධනුෂ් ලොග් SL YouTube නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන්වල සම්පත්දායකයා ලබා දෙන දත්ත හා තොරතුරුවල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතුවේ. එම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුවේ. මෙම කරුණු මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිදු මුදල් ගනුදෙනුවක් සඳහා ධනුෂ් ලොග් SL YouTube නාලිකාව වග කියනු නොලැබේ. ආයුබෝවන් ධනුෂ් ලොග්ස් බලන හැමෝටම මම ආයුබෝවන් කියලා පිළිගන්න ඔබතුමා. ආයුබෝවන්. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ජ්‍යොතිර්වේදී ආචාර්ය ජනත් මහතා එතුමත් එක්ක දවසේදී සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම ජ්‍යොතිර්වේදයේ මූලික කරගෙන බොහෝ කරුණු කරනවා සාකච්ඡා කරනවා. ජනත් මහතා අපි දැන් නොඑක් ග්‍රහ මාරුවීම් වෙනවා. ඉතින් මේ ග්‍රහ මාරුවීම් මෙද්දී ජනත් මහත්තයත් එක්ක අනිවාර්යෙන් සාකච්ඡා කරනවා. මේ ග්‍රහ මාරුවීම් එක්ක ග්‍රහයන්ගේ බලපෑම් රටට ලෝකෙට ඔබට කොහොමද බලපාන්නේ කියලා. ඉතින් සුවිශේෂී දවසක් වගේම සුවිශේෂී දවස් කිහිපයක් යෙදෙනවා. මේ දවස්වල විවිධාකාර දේවල් දෙක තුනක්ම යෙදෙනවා. මේවා කොයි ආකාරයෙන්ද රටේ ලෝකෙ ජනතාවට බලපාන්නේ? ජනත් මහතා අපි කතා කරමු. සමහර අපි කතා කරමු ජනත් මහතා. මුලින්ම මේ බුදමාරුව මොකද්ද? මේ බුදමාරුව කවද්ද වෙන්නේ? මේ බුදමාරුවේ බලපෑම් කොහොමද වෙන්නේ? බුදමාරුව ගැන පොඩ්ඩක් කතා කරලිමු. ඔව්. ඇත්තටම බුදමාරුව තියෙන 2024 ඔක්තෝබර් මාසේ 29 වෙනිදා රාත්‍රී 10:39 තමයි බුදමාරුව සිද්ධ වෙන්නේ. වෘශ්චික ලග්නයේ තමයි මේ බුදමාරුව සිද්ධ වෙන්නේ. ඉතින් බුධ ග්‍රහය සම්ප්‍රාප්ත වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් දෝෂයට අනුව මේ බුද්ධියට අධිපති ග්‍රහය විදිහට තමයි සලකන්නේ. ඒ ඍතුවරු ඥානය අනුව දැකලා තියෙනවා. මෙන්න මේ විදිහේ ග්‍රහ පීඨීම් තියෙනකොට, මේ විදිහේ ග්‍රහ රටාවල් තියෙනකොට විශ්වයේ සැඟවුණු රහස්නේ මේවා. ඉතින් ඒවා අපිට මේ බැලූ බැලමට කියන්න බැරි වුණාට ධ්‍යාන ලැබපු ඍතුවරු මේ ගණිතම සූත්‍රයක් හරහා නැත්නම් ගණිතම ක්‍රමවිදි යොදාගෙන, යෝග යොදාගෙන මෙන්න මේවා පිළිබඳව විග්‍රහයක් කළ තියෙනවා. එතකොට අපේ යම් යම් ආකාරයේ කර්ම ශක්තියින් සසරේ ගෙනගෙන ලද පිණිපවේ එකතුව නිසා ඇතිවෙනව බලපෑම පිළිබඳ තමයි මේක විග්‍රහ කරන්නේ. ඒතර ඇතරම දැන් ඔක්තෝබර් මාසයේ 29 වෙනිදා රාත්‍රියේ මේ යෙදෙන වෘශ්චික රාශියට බුධ ග්‍රහයෙන් මාරු වීම සියල්ලටම බලපානවා. ද ලංකාවේ නෙමෙයි, ලෝකෙ නෙමෙයි, මේ පෘථිවියේ ජීවත් වෙන සියලු දෙනාටම බලපෑමක් ඇති කරනවා. හැබැයි ඒක මේ සමහර අයට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මොන දැන් ගියේ සතියේ තව ග්‍රහයක් මාරුණා නේද? මේ රවි ග්‍රහය නීච වුණා නේද? ඒකට ඉදිරියේදී තවත් ග්‍රහයක් මාරු වෙනවා නේද? ඒ කොහොමද මේ අද කියන පලාපලේ හෙට කියන පලාපලට වෙනස් වීමක් වෙන්නේ කියලා. හැබැයි ඒකට හේතුවක් කියන්න ඕනේ. ඒකට හේතුව තමයි සමහර අය තමයි දැකලා තියෙනවා. විවිධ කමෙන් හරහා අපි දකිනවා මේ ගියේ සතියේ මෙහෙම කිව්වා, ඊළඟ මාසේ මෙහෙම කිව්වා, කලින් මාසෙද මෙහෙම කිව්වා. ඇයි ඒකට ඒක උනේ නැද්ද කියලා ඔය අහනවා. ඒ නිසා මේ බුද්ධිමත් අයට තමයි මේක ඊටාම වැදගත් වෙන්නේ. ඒක නිසා හේතුව තමයි එක් එක් ග්‍රහයා නියෝජනය කරන්නේ එක් එක් කර්ම ශක්තිය නිසා, එක් එක් කුසලතාවයන්. අනේකයි වැදගත් වෙන්නේ.
උදාහරණයක් විදිහට ගත්තොත් රවි ග්‍රහයාගේ නියෝජනය වෙන්නේ දෙ නෙවෙයි බුධ ග්‍රහයාගේ නියෝජනය වෙන්නේ. ඒක නෙවෙයි සිකුරු ග්‍රහයාගේ නියෝජනය වෙන්නේ. අන්න එහෙම වුණාම අපි දැන් අද කතා කරන්නේ මේ බුධ ග්‍රහයාගේ සංක්‍රාන්ති සංක්‍රාන්තිය සහ බුධ ග්‍රහය කොයි ආකාරයකද කියලා තමයි අපි බලපාන්නේ. ජෝතිෂයේ දක්වලා තියෙන මේ පුංචිම ග්‍රහයා විදිහට බුද්ධිය නැත්තම් ඔබේ පරිකල්පන හැකියාව ඥානමය හැකියාව පිළිබඳ දැනුවත් කිරීමදී ඔබ සසරේ ගෙනෙන ලද හැකියාවන් තමයි ඉදිරියෙන් බෙන්නු කරන්නේ. ඔබේ අපිතුම නිර්මාණශීලී හැකියාව, යමක් අවබෝධ කර ගැනීම හැකියාව, අවබෝධ කරලා දීමේ හැකියාව, මෙන්න මේවා පිළිබඳ තමයි බුද්ධ ග්‍රහයක නියෝජනය වෙන්නේ. හැබැයි ඒ විතරක් නෙමෙයි, යම් යම් ආකාරයේ ඔබගේ ශාරීරියේ බලපුවහම ඔබේ මොළේ වර්ධනය පිළිබඳ, කතිකත්වය පිළිබඳ, වචන ගලාගෙන යීම පිළිබඳ, ඔබේ වචන හැසිරවීම පිළිබඳ, භාෂාමය ඥානය, භාෂාවල් එක විවිධ භාෂාවල් ඉගෙන ගැනීමේ හැකියාවල් පිළිබඳ හොයලා බලනකොට මේ බුද්ධ ග්‍රහයිතාව වැඩගත් වෙනවා. හේතුව තමයි මේ බුද්ධ ග්‍රහය කියලා කියන ඔබේ මතක ශක්තිය, මෙමරි පවර් එක ඉතින් බලනවා. ඒත් ඒ මතක ශක්තිය තියෙන කෙනාට ඕනම විෂයක් පහසුවෙන් ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ ඔබ සසරේ කරපු යම් කිසි භාවනාමය පිනක මහිමයටයි එහෙම පිටන්නේ. ඔබේ කේන්ද්‍ර ස්ථානත් අතට ආරම් මේ වැඩසටහන බලන වඩාත් හොඳයි. එතකොට ඔබ යම් කිසි දෙයක් දැනුවත් වීමක් සිද්ධ වෙනවා. අපි මේ කියන දේ ඔබට තේරෙනවා. එහෙම නැත්නම් ඔබ සාම්ප්‍රදායික විතර අහනවා. ඊට පස්සේ මේකේ අර්ථයක් දන්නේ නැහැ, මොකක්වත් දන්නේ නැහැ. කියපු දේ තේරෙන්නේ නැති වෙනවා. ඒක නිසා ඔබේ කේන්ද්‍රය අතට අරගෙන බැලුවොත් කේන්ද්‍ර ස්ථානයේ මොන කොටුවේද කියලා අපි මේ පිළිබඳ පොඩි විග්‍රහයක් කරනවා. අවසානයේදී ඉඳන් වැඩසටහන ඉවරනකම් බලන්න කියලා නිලමකුත් කරනවා. ඔක්තෝබර් මාසයේ අග කියන්නේ සුවිශේෂී දින කිහිපයක් දෙන්න කියලා. මොකද දැන් 31 වෙනිදා ගත්තට පස්සේ විශේෂ දේවල් ටිකක් තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් මේ දේවලුත් එක්ක ගත්තම 29 31. එතකොට 31 මේ වෙන දේත් එක්ක දීපාවලී දවසෙත් තම සුවිශේෂී දෙයක් සිද්ධ වෙනවද? මේ කතන්දරේ මොකද ජලත් මාත්‍යා? ඔව්, ඇත්තටම දැන් මාසෙ පොය, එහෙම නැත්නම් අපි අමාවක පොය, කරුවල පොය, මේ විවිධ නම් වලින් හඳුන්වන්නේ සූර්යා සහ චන්ද්‍රයා එකම රාශියක එකම ලක්ෂයේ ආසන්න රාශියක ගමන් කරනකොට, එහෙම නැත්නම් එකම රාශිය ගමන් කරනකොට මාසෙ පොය උදා වෙනවා. එතකොට අපි කියන්නේ හඳ නැති රාත්‍රිය, අන්ධකාර රාත්‍රිය විදිහට අපි සලකන විශ්වයේ ශක්තිය අඩුම දවස විදිහට සලකන්නේ මාසෙ පොය දවස. එතකොට දැන් අපි කරුවල පොය දවස නැත්නම් මාසෙ පොයට පස්සේ එක දිනක් යෙදෙනවා නම් අපි ඒකට කියනවා නවසඳ කියලා. අපි දුමු ওই අවුරුදු කාලවල අහලා ඇති නවසඳ බැලීම කියලා අපි කියනවා නිව් මූන් කියලා කියන ගෙතින්. එතකොට ඒ නවසඳ නැත්නම් අලුතෙන් හඳක් ඊළඟ මාසෙ පොය දවසට පස්සේ පායන හඳ අපි කියන නවසඳ විදිහට. එතකොට මේ බලන්න, එතකොට ලස්සන මේ සංස්කෘතික අංගෝපාංගයන් හැදිලා තියෙන මේ පොයවල් මුල් කරගෙන අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේ දීපාවලි කියන එක යෙදෙන්නේ එදාට. මේකට හේතුව මේ රාත්‍රියේ දීපාවලි මේ යෙදෙනකොට දීපාවලි කියලා කියන්නේ මේක හින්දු අයගේ චාරිත්‍රයක්. ඉතින් ඒතර නැකත් මේව හැදිලා තියෙන බොහෝ විට මේ ඉන්දියාවෙන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ නැකත් චාරිත්‍ර වලට අනුව අපි කල්පනා කරලා බැලුවොත් සාමාන්‍යයෙන් චන්ද්‍රයාගේ බලපෑම නැත්තම් මේ අන්ධකාර රාත්‍රියේ නිසා ඊළඟට උදා වෙන දවස නැත්තම් මේ හඳේ බලපෑම, හඳේ ආලෝකය ලැබෙනවා දිහා බලලා අන්න හඳ පෑවුවා. අන්න ඒක නිසා දැන් කියන දීපාවලි උත්සවය ආරම්භ වුණා කියලා කියනවා. එනකදී මේ පෝය තිති බලලා නැකත් බලලා තමයි අපි මේව සකස් කරගෙන තියෙන්නේ, මේව යෝජනා කරගෙන තියෙන්නේ. එතකොට ඒකද ඉදලා තියෙන්නේ මේ දීපාවලි කියන දිනේ ඉදලා තියෙන හරියටම මාසෙ පොය දවසටම. තවත් දෙයක් අපි මෙතන මතක් කරන්න, අපේ ආදරණීය මුස්ලිම් ජනතාව ඔවුන් බලනවා අපි කියමු හඳ පෑවුවාම අපි ඒගොල්ලන් අරාබියට වෙන්න පුළුවන් ඔවුන්ගේ මක්කමනේ. ඉතින් මක්කමට හඳ පෑවුවාම තමයි ඔවුන්ගේ මේ අවුරුද්ද උදා වුණා කියලා අනේක සමරන්න පටන් ගන්න. ඒතර හඳේ බලපෑම තියෙන බව තමයි පැහැදිලි. ඒතර විද්‍යාත්මක අපි ගත්තොත් එම රවි සහ චන්ද්‍රයා පිහිටීම අනුව අපි හඳේ ආලෝකය සූර්යාගේ ආලෝකය හඳට වැටිලා මේ පෘථිවියට වැටෙන්නේ නැහැ. ඒක නිසා එතකොට තමයි මාසිකෝය උදා වෙන්නේ. ඒක විද්‍යාත්මකයි. අන්න එහෙම වෙනකොට මේ චන්ද්‍රයාගේ බලපෑම අපි දන්නවා, මේ සූර්යාගේ චන්ද්‍රයාගේ බලපෑම තියෙනවා. ඒක නිසා තමයි විශේෂයෙන්ම මේ දවස්වල කාලගුණ විපර්යාස සිද්ධ වෙන්නේ, පීඩන අවපාත නිර්මාණය වෙන්නේ. මේ රවි ග්‍රහයන් නීච රාශිගත වෙලා යනවා. ඒ වගේම තමයි චන්ද්‍රයාගේ බලපෑම ඇති වෙනවා, වඩදී බාධිය ඇති වෙනවා චන්ද්‍රයාගේ බලපෑම නිසා. දැන් එතකොට මේ විශ්වයේ අර වෙනස් වීම සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ මේ විශ්වීය වෙනස් වීම සිද්ධ වෙනකොට ඒ සූර්යාගේ සහ චන්ද්‍රයාගේ බලපෑම, ඒක මේ පෘථිවිය ඉන්න හැමෝටම බලපෑමක් ඇති කරනවා. ඒ එක් එක් පුද්ගලයාගේ ග්‍රහචාරය අනුව උත්පත්ති කේන්ද්‍ර සටහන අනුව සටහන් වෙලා තියෙන ආකාරයට ඒ උත්පත්ති කේන්ද්‍ර සටහන කියලා කියන්නේ ඔබ දෛවයේ ගෙනාවු පිනී පව එකතුවක්. ඒකට ජීවිතය කියලා කියන්නේ මේක ගලාගෙන යන ආකාරය, ඒකේ බලපෑම අනුව ඔබ ගලාගෙන යන ආකාරය පිළිබඳ තමයි අපි ජීවිතය කියලා කියන්නේ. හැබැයි එතන මේ
විශ්වයේ තියෙන වෙනස්කම් වගේම අපිට වෙනස්කම් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒකර අපි තමයි මාසෙ පොය එකම අපි වෙනස්කම් සිද්ධ වෙන්න පටන් ගන්නවා. හැබැයි එතකොට හැම දෙයකම මුල් වෙන්නේ මනස. මේ මනස හා බද්ධ වෙච්ච දෙයක් තමයි මතක ශක්තිය, ධාරණ ශක්තිය, ඔබේ ප්‍රඥාව අවදි වෙන්නේ මනසෙමයි. එහෙනම් මනසේ මේ ප්‍රඥාව අවදි කර ගන්නවා නම් මේ දේවල් පිළිබඳ දැනුවත් භාවයක් ඇති කරගෙන අවදි කර ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඉතින් අපි තුමු බුද්ධ ග්‍රහයක මාරුවත් එක්ක එතන බුද්ධියට අධිපති ග්‍රහය, මනසට අධිපති ග්‍රහය මේ ග්‍රහයන් දෙන්නේ තම ප්‍රබල තැනක් හිමි වෙන හේතුව ඔබේ ඒ මතක ශක්තිය, එහෙම නැත්නම් හැම දෙයක්ම කරන කල්පනා කරලා වැඩ කරන ස්වභාවය. එහෙම නිසා ඔබට විශාල වාසියක් තියෙනවා. හැබැයි මේවා ඔබ දැනගත්තොත් ඔබට පුළුවන් ඒ අඩුපාඩු සකස් කරගන්න හැකියාව තියෙනවා. එදින තමයි ග්‍රහයට අනු ඔබ යම් කිසි දෙයක් ඔබගේ අඩුපාඩුවක් සිද්ධ වෙනවා කියලා හිතනවා නම් කේන්ද්‍ර තලහට අනු ඔබට ඒවා වෙනස් කරන්න පුළුවන්. ඒක නිසා දෛවීය නීතියක් නෙවෙයි වෙනස් කළ හැකි. හැබැයි බුද්ධිමතාට හෝ ප්‍රඥාවන්තයට පමණයි ඒ කළ හැකි. එහෙම නැත්නම් මේවා තර්ක කර කර ඉන්න ස්වභාවයකට පත් වෙනවා. මාරක් වෙලාවට මේ කේන්ද්‍ර බැලුවම ඔන්නේ ඒ රාෂ්ට්‍රක කියනවා, අපල කියනවා, විවිධ දේවල් කියනවා. ඉතින් මේ ඒ රාෂ්ට්‍රකත් මේ අපලත් මේවත් බුද්ධියට ඉඩ දීලා බුද්ධියම බෙරද විස්ත ගන්න. ඇත්තටම බුද්ධිය නැති කෙනා අපි කියන්නේ අපි මෙහෙම කියමු මොලේ නැති කෙනා. මොලේ නැති කෙනාට හැමදාම අපලයි. ඉතින් මම කියන්නේ එහෙම තමයි. හේතුව මොලේ නැති වුණාම කරන්නේ හැමදේම ගොම් වැඩ. ඈ නැත්තම් නිවැරදි තීරණ නෙමෙයි ඔබ ගන්නෙ. ගන්නෙ වැරදි තීරණ. හදිසි වැඩ කරන්න, කලබලයට වැඩ කරන්න, වරද්ද ගන්නවා, රැවටෙනවා. මේවා ඉවරයක් නැහැ. එතකොට ඇත්තනේ කතාව. එතකොට ඒක ඔබේ කේන්ද්‍රසථානයේ තියෙන දුර්වලතාවට ඔබ හොඳට හිතලා වැඩ කරන්නේ නැහැ ස්වභාවයෙන්. සමහර අය උත්පත්ති යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි ඔබ හොඳට හිතලා වැඩ කරනවා නම් වර්ධින ප්‍රමාණය අඩුයි. අපි පුළුවන් තරම් කරන්නට අවශ්‍ය වෙන වර්ධේ ප්‍රමාණය අඩු වෙනවා. එහෙමනම් අපි හිතමු උදාහරණයක් විදිහට ඔබට රාහුව පලයක් ආවා. එහෙම නැත්නම් ඒ රාශියක් ආවා. ඒ රාශියක කියලා කියන ඔබ දරුණු ගණේ ඔබ විසින් සසරේ කරන ලද බලගතු අකුසල කර්ම ඉස්මතු වෙන අවස්ථාවක්. ඒ වෙලාවේදී ඔබට සසර කර්ම දෝෂ සකස් වෙන්න පුළුවන්. හැබැයි ඔබ මනසින් වැටෙන්නේ නැතුව හිතෙන් ප්‍රබල වෙලා ධනාත්මක හිතලා හැම දෙයක්ම කරන හොඳට හිතලා වර්ධින ප්‍රමාණය අඩු කරලා කර්මයට chance දෙන්නේ නැතුව බුද්ධියට තැන දීලා හිත ප්‍රබල කරගෙන හිතුවත් කවදාවත් වැරදින්නේ නැහැ. ඒක නිසා මම කියනවා ඔව් මොනම ඒ රාස්තකයක් වුණත් ඔබට ලේසියෙන් ගෙවන්න පුළුවන් හැකියාව තිබෙනවා. මේවා බේරෙන්න බැරි ඒවා නෙමෙයි, බේරෙන්න පුළුවන්. හැබැයි ඒක නම අවබෝධයක් තියෙනට අවශ්‍ය වෙනවා. හැබැයි යම් අකුසල කර්ම සකස් වෙලා තියෙන ඔබ පෙර කරපු නිසා නම් ඔබට ඒවා විපාක දෙම සදා පැමිණෙනවා. ඒත් එහෙම එනකොට ඔබට පුළුවන් ඒවා යටපත් කරගන්න, සම්ම්‍යප්‍රයෝග කරලා, එහෙම නැත්නම් කුසල් දහම් කරලා. හැබැයි ඔබ ප්‍රබල පිං කරනකොට අර ඒ රාස්තකයේ බලය, එහෙම නැත්නම් ඒකේ තියෙන විපාක දීමේ තීව්‍රතාවය අඩු වෙනවා. එහෙම අඩු කරගන්න පුළුවන්. සමහර ඒ රාශියක තියෙන සමහරට දැනෙන්නෙම නැහැ. ඒ රාශිය ගියවද කියලා දන්නෙම නැහැ. ලග්න ඒ රාශිය ගියාද කියලා දන්නෙම නැහැ. ජන්ම ඒ රාශිය ගියාද දන්නේ නැහැ. දැන් මේ දවස්වල ඔන්න කටක රාශියේ චන්ද්‍රයා හිටියොත් එහෙම අෂ්ටමක ජන්ම දෙකක් ඒ රාශියක යනවා. හැබැයි දහමේ ඉන්න කෙනාට, බුදුන් වදන කෙනාට, චෛත්‍ය වන්දනාව කරන කෙනාට, බෝධි පූජා කරන කෙනාට, මෙන්න මේ වගේ දේවල් කරන කෙනාට, පින් දහම් කරනකොට, කියන දාන සීල භාවනා, මෙන්න මේ කරන කෙනාට මේවා ගියවෙනව කියන එක ඒ තරම් අපහසු නැහැ. හැබැයි පොඩි පොඩි ගැටලු ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි ඒ රාශියක අපල කාලෙදී එහෙම රාහු ලැබපුවාම ඔබ බුද්ධියෙන් තොරව කටයුතු කරනවා නම්, එහෙම නැත්නම් එච්චර හිතන්නේ නැතුව කටයුතු කරනවා නම් කරන කරන වැඩේ අවුල් වෙන්න පටන් ගන්නවා. සමහර වෙලාවට මේක ගොඩක් වෙලාවට මෙන්න මේ අපි හිතමු යම් ආකාරයේ සමහර වෙලාවට ආර්ථික ප්‍රශ්න වෙන්න පුළුවන්, දියුණු වෙන්න කියලා මේකත් කරනවා, තව එකක් කරනවා, තව එකක් කරනවා. එකක්වත් හරියට කරන්නේ නැහැ. අන්න එතකොට ඔබ ගත්ත තීරණ වැරදිලායි තියෙන්නේ. හැබැයි ඔබේ ඒ රාස්තක කාලෙදී නෙමෙයි විතරක් නෙමෙයි. ඔබගේ වෙලාව හොඳ වුණත් ඔබ ගන්න තීරණ වැරදුනොත් අනිවාර්යයෙන්ම වරදිනවා. ඒක කියුවද සමහරට කියන්න පුළුවන් අපිට දැන් ග්‍රහය උච්ච වෙලා ඒ ගුරු මහත්සාවේ ගුරු මහත්ස යෝගී තියෙන ග්‍රහයමයි ඇවිල්ලා ඉන්නේ. එහෙම නැත්නම් මාළවි යෝගී තියෙන ග්‍රහයමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක බොහොම හොඳයි. අවුරුදු 20ක් තියෙනවා දැන් සිකුරුගේ මාළවි යෝගී හැදිලා කියලා ඔය වගේ දේවල් කියනවා. හැබැයි ඔබ ගන්න තීරණ වැරදිව ගන්න, දුර්දිග බලන්නේ, කලබලයටම, හදිසියටම වරදිනවා නේද? ඒක නිසා තමයි මම කියන්නේ මේ ග්‍රහවල කියනවා මේ බුද්ධිය කියන්නේ ඒක පාවිච්චි කරොත්, ඥාණය පාවිච්චි කරොත් අඩු කර ගන්න පුළුවන් විපාක දෙන්නේ නැහැ. අනිවාර්යෙන් ජලත් මහත්තයා දැන් එතනින් එහාට ගත්තට පස්සේ සමහරක් වෙලාවට මේ පෞල් වල ප්‍රශ්න, එතකොට නින්දා අපහාස, මේ නීතිමය ප්‍රශ්න, මේ ආදී වශයෙන් මේ වගේ දේවල් ඇති වෙනවනේ. මේවා ඇති වෙන්නේ ඇත්තටම මේ අපලබල බලපෑම් හින්දාද මේවා සිද්ධ වෙන්නේ? ඔව්, ද අපි හිතමු විශේෂයෙන්ම යම් විදියකට කේන්ද්‍රයේ අපලයක්ම කියමුකෝ. හැබැයි අපල තියෙන වෙලාවෙදී දැන් උදාහරණයක් ඉදේ ගමු. දැන් මේ දවස්වල වැඩිපුරම
ජනප්‍රිය දෙයක්නේ ඔය ගොඩක් දෙමව්පිය හරියට අඬන කියන දෙයක් තමයි. දරුවා මන්ද්‍රවයට ඇබ්බැහි වුණා කියන දේ අහන්න අපේ තියෙන ඔක්කොම ශේසතම නැති වුණා, අපි නැත්තට නැති වුණා, පාරට වැටුණා, හිඟා කණ්ඩ වුණා කියන කතාව කියනවා. එතකොට ඒ දරුවා එහෙම වෙන්න ඉස්සෙල්ලා දැන් දරුවට යම් යහමඟ පෙන්වීමක් තිබුණා නම් නරක යාළුවන්ගේ ආශ්‍රයෙන් තොරව වැඩ කළා නම් එහෙම වෙන්නේ නැහැ. එහෙනම් ඔබට ඒ රාශියක තිබුණා නෙමෙයි, සමහර වෙලාවට කේන්දරය බැලුවොත් එහෙම අපි දැකලා තියෙනවා. එහෙම මද්ද්‍රව්‍ය භාවිත කරන දරුවට රාහු අපලත් නැහැ, ඒ රාශියකත් නැහැ. හැබැයි ඒක වෙලා තියෙන්නේ සමාජයේ ආශ්‍රය නිසා, යාළුවන් ආශ්‍රය නිසා නරක යාළුවකට වැඩිලා. අර සත්‍ය ගුම්ම ජාතකයේ වාගේ ගිරව් දෙන්නේ හිටියා, එක ගිරවේ හොරුංගොඩට වැටෙනවා, අනිත් එකන තාපසාරාමයට වැටෙනවා. ඉතින් හොරුංගොඩට හිටපු එකන හොරා ඒ විදිහටම හොර වැඩ පුරුදු වුණා, අනිත් එකන හොඳට හිටියා. දැන් බලන්න ඉතින් දෙන්නේ ඒ වැඩ කෙරුවේ කොයි ආකාරයටද කියලා. එතකොට හැම දෙෙම කර්මයේවත් එහෙම නැත්තම් ඔබගේ තියෙන පෙරසසරේ ගෙන ආපුවවත් නෙමෙයි. එහෙනම් ඔබගේ පිනට තමයි මේ සැරේ මෙහෙම දැන් උත්පත්තිය ලැබලා බොහොම මිනිස්සෙක් විදිහට අංගෝපාංගයන් හොඳට තියාගෙන හොඳ ඥාන ශක්තියක උතින කියන දේ තේරෙනවා. එහෙම තියෙනවා. හැබැයි එහෙම තියෙදි ඒ අර ඔච්චර හොඳට ගෙන ආපු පිනෙන් හොඳ වැඩ කරන්නේ නැතුව මෝඩ වැඩ කරනවා නම් ඒ වාගේද අපි හැම දෙයක්ම අපි සූදුවට බැහි වෙනවා, මද්‍රව්‍ය මේව කරනවා. එතකොට කියන දේ අහන්නේ නැහැ, නාස්ති කරගන්නවා, තලි නාස්ති කරගන්නවා. ඒ වගේ විනාශ වෙලා යනවාමයි කරන්නේ. විනාශ වෙලා යනවා කරන්න කරන්න අර අපලේ තියෙන 10% වේගෙන් විපාක දෙන්න නම් 100% වේගෙන් ඵල දෙව ගන්න තියෙන්නේ ඒ ඔබේ මෝඩකම නිසා. ඉතින් මෝඩයට අපල බලගතු වැඩි. බුද්ධිමතාට අපල 0 කරන්න පුළුවන්. එතකොට අපල නැති කරන්න පුළුවන්. ඒ නිසා හැබැයි ඒක කරන්න මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඔබ දහමට අනුකූල කටයුතු කරන්න, බුද්ධිමත් තීරණ ගන්න, ඉවසීම හුරු කරන්න, කලබලය නැති කරන්න, මේ වගේ දේවල් කරනකොට ඒව වළකිනවා. දැන් ජයලත් මාතේ එතනදී අපි සඳහන් කරමු, මුලදී සඳහන් කරා මේ අමාවක දවස නැත්තම් මේ දීපාවලි දවස මේ එකම දේව එකම මේ දෙකම එකම දවසේ යෙදුනට පස්සේ එහෙමනම් මේ මාසයේ අවසානයෙන් පස්සේ රටේ සුවිශේෂී දේවල් වෙයිද, සුවිශේෂී දේවල් සිද්ධ වෙන කාලයක ආරම්භයද මේ? ඔව්. දැන් අපි හිතමු මෙහෙමනේ, දැන් උන මාසෙ පොය ඇවිල්ලා ඊළඟට එන්න උන පුරපක්ෂටයි ඉන්නේ. පුරපක්ෂිකල විශ්වයේ එන්න බලගතු වෙන ස්වභාවයක් තියෙනවා. ඒතර චන්ද්‍රයා බලගතු වෙනවා. දැන් අපි හිතමු මාසෙ පොය ඉඳලා ටික ටික යන්න පෑලවේ දියවේක දීවක තිතියක ජලවක විශේෂණි ඔය විදියට එන්නේ දවසින් දවස චන්ද්‍රයාගේ දින බලපෑම් වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම ගිහිල්ලා මේක බොහෝ විට දැන් ඡන්ද කාලය වෙනකම් වාගේ ටික 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 ප්‍රබල වෙන්න පටන් ගන්නවා. ඒ පැත්තට වෙන්න තියෙන උණුසුම වැඩි වෙන්න පටන් ගන්නවා. උද්‍යෝගය වැඩි වෙන්න පටන් ගන්නවා. මොකද මිනිස්සු තුලත් මේ වගේ පිබිදීමක් ඇති වෙනවා. අර තමන්ගේ හිතේ හදවතේ ඇති වෙන හැඟීම් අන්න එළියට දාන්න පටන් ගන්නවා, ප්‍රකාශ කරනවා. එන්න මේක නිසා සමහරවල් උද්වේග වෙන්න පුළුවන්. හැබැයි යම් ආකාරයේ මේ බුධ ග්‍රහයාගේ සංක්‍රමණයත් එක්ක ඔබ බුද්ධිය පාවිච්චි කරේ නැත්නම් හැඟීමට වහල් වුණොත් ඔන්න ගැටලු ඇති වෙන්න පටන් ගන්නවා. මේවා කලකෝලා ඇති වෙන්න පුළුවන්. ඒතර කලකෝලා විතර නෙමෙයි, ඒක නිසා ජීවිත හානි වෙන්න පුළුවන්, අනතුරු ඇති වෙන්න පුළුවන් ඔබ කලබලයට. සමහරවල් දෙමෙ වෙලා වෙනකොට හරි සතුට වැඩිකමට සමහරට බීලා පාරවල වැටිලා මේ වගේ දේවල් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක නිසා ඔන්න මේ ග්‍රහචාරයන් හරහා අර වගේ හොඳ පැත්තට හරව ගන්න ග්‍රහයට ඉඩ දෙන්නේ නැතුව ඔබේ මනස ප්‍රබල කරගන්න හොඳ තීන්දුව తీරන ගන්න, බුද්ධිමත් తీරන ගන්න, අදාළ කටයුතු හරියට කරන්න. වෛරේ ක්‍රෝධේ පරිගැනීම කියන නැති කරනවා නම් ඔබ ග්‍රහයට කරන්න පුළුවන් දෙයක් නැහැ. හැබැයි ග්‍රහයන්ගෙන් නියෝජනය වෙන්නේ ඔබේ කුසල් අකුසල් ශක්තියින්මයි. ඒවා යම් ආකාරයෙන් ඔබට විපාක දෙන්නේ හෝ බලපෑමක් ඇති කරන්නේ කොයි ආකාරයට තියෙන එක තමයි ඍෂිවරු දක්වලා තියෙන්නේ. ඍෂිවරු කියලා නැහැ. මේක දැන් වුණාම මෙන්න මේ විදිහට වෙනවා කියලා උපකල්පන කිරීමක් පමණයි කරලා තියෙන්නේ. ඒක නිසා මේක බය වෙන්න විදියක් නෙමෙයි තියෙන්නේ. හැබැයි බුද්ධිමතාර මේ දේවල් දැනගත්තාම ඒවා වෙනස් කරන්න කටයුතු කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා මේ ඉදිරි කාලවකට ප්‍රවේශෙම කොයි එකටත් ඔබේ කේන්දර සටහනේ සටහන් වෙලා තියෙනවා නම් යම් ආකාරයකට ඒ රාස්ත්‍රික මාර්ග බාධක ඔබ හොඳ තීරණ ගන්න. අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ. හැබැයි ඔබ වැරදි තීරණයක් ගත්තොත් ඔබටත් වරදිනවා, හැමතෙම වරදිනවා, රටටත් වරදිනවා. ඔබ බුද්ධිමත් තීරණ අරගෙන කටයුතු කරොත් හැමතෙම යහපතක් වෙනවා. දැන් ජයලත් මහත්තයා තවත් එක්තරා විදිහක ගැටලුවක් වෙනවා. සමහරක් වෙලාවට අපි දැන් ගත්තොත් එහෙම මේ 31 වෙනිදාට එක්තරා විදිහක ආගමික උත්සවයක් තමයි දීපාවලිය කියලා සඳහන් වෙන්නේ. හැබැයි මාස පොයත් යදිනවල තුන මාස පොය මේ චන්ද්‍රයාගේ කිසියම් ආකාරයකට වෙනස් වීමක් මූලික කරගෙන මේ දේ සිද්ධ වෙන්නේ. ඒතර ආගමික උත්සවයක් සහ චන්ද්‍රයා අතර මෙතන කිසියම් සම්බන්ධතාවයක් තියෙනවද මේ දවසේ විශේෂත්වයෙන්? ඔව්, පැහැදිලිවම ඔව්.
චන්ද්‍රයා කියලා කියන්නේ සාමාන්‍ය මම කියන්නේ හරි ඉස්සලා හඳ. හඳේ බලපෑම අපි ඕනෑම කෙනෙකුට තියෙනවා. වඩදී බාදී ඇති වෙනවා. විශ්ව වෙනසකට භාජනය වෙනවා අනිවාර්යයෙන්ම. අපි හිතමු දැන් ඒකට හේතුව තමයි අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහම බෞද්ධයෝ විශේෂම හැමදාම 15ක පොය මාස අවුරුද්දේ මාස 12ම 15ක පොය 12ක් තියෙනවා. ඉතින් ඒ 12ක් තියෙන කාලවකවානුවේදී අපි බොහෝ පින්දහම් කටයුතු කරනවා. බෞද්ධයෝ ඒක සැලකන්නේ විශ්ව විශාල වෙනසක් වෙනවා. විශ්ව ආකර්ෂණය වැඩි. ඒතකොට පින්දහම් කරනවා දෙවියන්ගේ ආකර්ෂණය වැඩි ප්‍රතිවිදී ආදී සම්මෙද්ද හුස්තේවරු බලනවා. ඒතර යන්නේ ඒතකොට ඒ බෞද්ධ ආගම හා බැඳිච්ච දෙයක්. ඒතර මාසි පොයට පහදා යදිනකොට මේ මුස්ලිම් අය උදාගන්නේ ඔවුන්ගේ ඒ අවුරුදු චාරිත්‍ර සමරීම තමයි ඒ වගේ උත්සවයක් මෙව කරගන්නවා. ඒතර මේ දීපාවලි කියන මේ සැරේ යදලා තියෙන හරියටම මාසි පොය දවසේ ඒතකොට ඊට පසු දිනට තමයි අරින්ම හදේ අර අලුත් හඳක් පායන්නේ. ඒතකොට අලුත් හඳක් පායනවා නව හඳක් පායනවා. දීප කියලා කියන්නේ ආලෝකය, වලිය කියලා කියන්නේ ඒ අර යම් කිසි පෙළකට ආලෝක ධාරාවක් ගලාගෙන එනවා කියන එක. ඔවුන්ගේ හිතට එහෙම නැත්නම් ඔබගේ ඥානෙ වර්ධනය වෙන ආලෝකයක් ලැබෙන ජීවිතයට ආලෝකයක් ලැබෙනවා කියන එක තමයි මේගොල්ලන් ඔවුන් කියන්නේ දීපාවලිය කියලා අදහස් කරන්නේ. ඒතකොට ඒ නිසා ඉදිරියේදී ඔවුන් කටයුතු කරන්න කොයි ආකාරයේද? එහෙනම් ඔවුන් ඔවුන්ගේ යහපතට, සමාජයේ යහපතට මේ ආගමික වශයෙන් දීලා දෙන පණිවිඩ හරහා ඕනි. හැමෝටම යහපත කිරීමේ අදිෂ්ඨානය කරගන්නේ අන්න එදාට මේ දීපාවලි උත්සවය ඒක සංස්කෘතික අංගයක් විදිහට තිබුණාට මේක විද්‍යාත්මක කරුණු කාරණාවකුත් තියෙනවා. ඒ වගේම හඳේ බලපෑමක් තියෙන බව දැන් ඉතින් පැහැදිලි. ජලත් මාතේ එවනම් ඔන්න සියලු දෙනාම දැන් බලාපොරොත්තුෙන් ඇති බලාගෙන ඇති මේ වෙන ග්‍රහමාරුවත් එක්ක බුදමාරුවත් එක්ක තමන්ගේ ලග්නෙට කොහොමද අර කියන විදිහට සුපිරි කෝටිපතිව වෙයිද ජීවිත උඩු යටිකුරු වෙයිද ඔන්න දැන කියා ගන්නට පුළුවන් අවස්ථාව. ජලත් මාතේ අපි සඳහන් කරමු මොනවාද සුබ ලග්න, කොයි විදිහටද මේ ග්‍රහමාරුව ග්‍රහපීඨියම් සිද්ධ වෙන්නේ? ඔව් ඇතර මම කෙටියෙන් ඉතාම කෙටියෙන් සටහන් කරන ඔබට බලාගන්න පුළුවන් ඔබේ කේන්දර තන අතට ආරම්භ බලන්න ඔබට බුදමාරුව නිසා ජය වාසි අත් වෙනද ඒ වගේ තමයි මාසි පොයේ දීපාවලි මෙන්න මේ කර්ම කාරණා රසක් විශ්වේශෝෂි රසක් කියලා දෙන ඔබට ඔබේ කේන්දර අතට ආරම්භ බලන්න ඔබට මේ දින බලපෑම් ඇති වෙනද කියලා අපි එහෙනම් බලමු ඉක්මනින්ම ලග්න දොලට කොයි ආකාරයට බලපන්නේ කියලා. මේෂ ලග්නේ, මේෂ ලග්නේ රවි චන්ද්‍ර හත්වෙනි ඉන්නවා, බුධ ග්‍රහයත් උන 8 වෙනි ඉන්නවා. විශේෂම තීන්දුව తీරනකොට හරි පරිස්සමට ඔබට අවාසි වෙන්න පුළුවන්. ගණිතය කරනකොට විභාග ලියනකොට හොඳට හිතලා දෙවරක් හිතලා ඔන්න හොඳට කටයුතු කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි පෞල් ජීවිතය යම් ගැටලු ඇති වෙන්න පුළුවන්, ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම උෂ්ණ රෝග හට ගන්න පුළුවන්. ඒක නිසා වැඩි අවධානයක් යොමු කරන්නයි කියලා ඔන්න මතක් කරනවා. වෘෂභ ලග්න හිමියන්ගේ බුධ ග්‍රහය හත්වෙනි ඉන්නේ ඔන්න චන්ද්‍රයා නැත්නම් මේ මාසෙ පොය ඇති වෙන්නම හරියටම 6 වෙන්නේ. ඉතින් ඒක සතුරු ස්ථාන විදිහට සලකනවා. මානසික පීඩන ඇති වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මානසික පීඩා, ගැටලු, ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක බුද්ධිය විශ්ඳන්න පුළුවන් හැකියාව තිබෙනවා. ඔබේ බුද්ධ ගාය හත් වෙන නිසා ඒක විවාහය සම්බන්ධයෙන් යම් බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒක නිසා ටික කල්පනාවෙන් කටයුතු කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි වෙලාවට ආහාර පාන ගන්න කියලා මතක් කරනවා. නැත්නම් ඔබට ගෑස්ට්‍රයිටිස් වැනි දේවල් ඇති වෙන තීඩකඩ වැඩි. ඊළඟට තමයි මිතුන ලග්නේ. මිතුන ලග්නේ තමයි ඔන්න රවිචන්ද්‍ර පස්වෙනි ඉන්න බුද්ධ ගාය 6 වෙනි ඉන්නවා. විශේෂයෙන්ම ඔබගේ ඉගෙනීමේ කටයුතු වැඩිම මහන්සි වෙන්න කියලා මතක් කරනවා. ඒ ප්‍රතිඵල උපරිමයෙන් ගන්න පුළුවන් හැකියාව තිබෙන නිසා ඒ විශේෂයෙන් ලැබෙන බලය ජවය හරහා ඔබගේ අර ශක්ති යොදවලා වැඩ කටයුතු කරොත් එහෙම අන්න මිතුන් ලග්න හිමියන්ට ජයෙන් ජය ආත් වෙන ධන ලාභ ලැබෙන්න පුළුවන්. රවි චන්ද්‍රයා පස්වැනි සිටීම කියලා කියන්නේ ධනෙ වගේක්. කටක ලග්නේ රවිචන්ද්‍ර උන 4 වෙනි ඉදීම තමයි බුධ ග්‍රහයත් පස්වැන්නේ ඉන්නේ. ඊටමත් යහපත් වෙනවා. ඔවුන්ගේ 8 වෙනි සෙනසුරු ගමගෙන දෝෂේ මකලා දාලා ඔබගේ චන්ද්‍රයා 4 වෙනි ඉන්නවා කියලා කියන ඔන්න ගේදර දුරේ තත්වය ඉතාම හොඳයි. ඔබගේ සෞඛ්‍යයට යහපතක් වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. එහෙනම් ඉගෙන ගන්න අයට විශේෂයෙන්ම හොඳ ප්‍රතිඵල ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒක නිසා ඔන්න දරුවන් ඉන්නවනම් ඔවුන්ට ඔවුන්ගේ ප්‍රතිඵල ඉතාම සාර්ථක කියලා කියන්න පුළුවන්. සිංහ ලග්න හිමියන්ගේ රවි ග්‍රහය නැත්තම් ලග්නාධිපති තුන්වැනි ඉන්නේ චන්ද්‍රත් එක. ඒකත් හොඳයි. ඔන්න පවුලේ අය අතර වෙනදර තිබුණ අසමගිතා ඒවා නැති කරගන්න පුළුවන් හැකියාව තිබෙනවා. ගෙදර දොරේ කටයුතු පිළිබඳ වැඩියෙන් හොයලා බලනවා. ඒ වගේම තමයි තමන්ගේ පවුලේ අය වෙනුවෙන් වැඩි කාලයක් කැපකිරීමට සිද්ධ වෙනවා බුදු රාහත් ඉන්නේ 4 වෙනි නිසා. කන්‍ය ලග්න හිමියන්ගේ ඔන දෙවැන්න ධනස්ථානයේ ඔන හොඳයි. හොඳ පල්ලමක් පෑදිලා එනවා. ඒක නිසා ධනය ගලාගෙන එන ස්වභාවයක් තියෙනවා. ඒක නිසා ඔබ කරන කටයුතු වඩා සාර්ථක කරන්න පුංචි හෝ යමක් කරනවා. අපි පුංචි කඩයක් පටන් ගත්තනම් ඒක ටිකක් ලොකු කරගන්න පුළුවන්. ඒක නිසා ටික වැඩි උනන්දුවක් දක්වන්නේ මේ කාලවකවානුවේ ගන්න අවතීර්ණ විශේෂම උඩ වාසි සැලසෙන ස්වභාවයක් තියෙනවා. ඒක නිසා ඔබ ටිකක් ඔන්න කන්නේ අල්ලගෙන ඉන්න වැඩි අවධානයක් යොමු කරන්න ඔබට අතර මිටට වාසි ගෙන දෙන කරුණු රසක් සිද්ධ වෙන්න පුළුවන්. මේ විශේෂ මාරු ඔබට වාසිදාගේ විදිහටයි පිටලා තියෙන්නේ. තුල ලග්න හිමියන්ගේ ඔන්න ලග්නම රවි ග්‍රහය චන්ද්‍රත් එක ඉන්නවා. ඒ වගේම තමයි බුදු ග්‍රහය දෙවෙනි ධනස්ථානයේ. ඉතින් ඔබ උත්සාහයෙන් කටයුතු කරනකොට ඔබට එහෙම ගොඩාක් වාසි සැලස ගන්න පුළුවන්. අර පෙරපින ඉස්මතු කරලා දීලා තියෙන නිසා අන්න අයතර කැපි වෙන වෙනතර වඩා තිබුණු මානසික වින් අවම කරගන්න පුළුවන් හැකියාවක් තිබෙනවා. විශේෂම වැඩිපුර ජලය පානය කරන්නේ නැත්නම්
කොන්ද ආශ්‍රදාසන පිටතෙන් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඒ පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන්න කියලා මතක් කරනවා. අද ඔබ වෙනතර වඩා ඔබ කතාවෙන් ජයග්‍රහණපත් කරගන්න පුළුවන් විශේෂම තරඟ වලට නැත්නම් කතික තරඟ වලට ඉදිරිපත් වෙනවා නම් එහෙම නැත්නම් ඔබ යම් ආකාරයේ විවිධ තරඟ තියෙනවා අනේ ඒවට ඉදිරිපත් වුණොත් අනිවාර්යයෙන්ම ජයග්‍රහණපත් කරගන්න හැකියාව තිබෙනවා. ඒ විතරක් නෙමෙයි සමහර අවස්ථාවලදී කෙටි ගමන් බහුල වෙන්න පුළුවන් කලබලට යන්නේ නැතුව පරිස්සම් වෙන්න පොංචි පොංචි අනතුරු නැත්නම් වැඩිම තුවාල වෙන්න තියෙනවා. උෂක ලග්නෙමියගේ ඔන බුදගහ ලග්නෙම ඉන්නවා. ඉතින් ගොඩාක් හොඳයි. ඒක ඔබ බුද්ධි පාවිච්චි කරලා වැඩ කරන්නේ ජනප්‍රිය ස්වභාවයට පත් වෙනවා. ඔබේ හැකියාවල් කුසලතාවෙන් ඉස්මතු කර ගන්න පුළුවන් හැකියාව තියෙන නිර්මාණ සිට අදහස් පහළ වෙනවා. අනිත් අයතර ඔබගේ කතාව බැබලෙනවා කියලා කියන්න පුළුවන්. ඒක නිසා ඔබට විශේෂ කීර්තිය ප්‍රශංසාවක් ලැබෙනවා. හැබැයි වේදම් පාර්ශවය වැඩි වෙන්න පුළුවන් රවි චන්ද්‍ර දොළොස්වැනි ඉන්න නිසා. ඒ විතර නෙමෙයි සමහර අවස්ථාවලදී හිසකැක්කම් හෝ අක්ෂි රෝග හට ගන්න පුළුවන් ටික කල්පනාවෙන් ඒක නිසා ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න. ධනු ලග්න හිමියගේ රවි චන්ද්‍ර ඉන්නේ 11 වෙනි කෝටි දෝෂ භංග කරලා දීලා තිනවා. ඔන්න අතට වැඩිපුර සල්ලියක් ලැබෙනවා. සමහරට පරණ තිබුණ අයක් හම්බෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉඩමක් විකුණලා කීයකරි අතට හම්බෙන්න පුළුවන්. නැත්නම් අර පරණ වාහන විකුණලා ඔන්න අලුත් වාහනයකට යන්න අතර මුදල් ලැබෙන්න පුළුවන්. බලාගෙන හිටිය නැහැ. ඔන්න දැකට වාසිය කැවිලා තිනවා. මෙන්න මේ වෙලාවේ ටික උත්සාහ වුණොත් එයින් ප්‍රතිඵල ගන්න පුළුවන්. මකර ලග්න හිමියන්ගේ රවිචන්ද්‍රයනේ 10 වෙනි, ඒ වගේම බුධ ග්‍රහය 11 වෙනි. ඔව් වැඩි වාසිදායක තත්ත්වයක් පෙන්නු කරනවා. ආදායම් වඩාත් සරු වෙනවා සමහර අවස්ථාවලදී. අර රැකියා ස්ථානවල යම් ප්‍රශ්න ගැටලු තිබුණා නම් ඒ මානසික පීඩන තරමක් අවම කරගන්න පුළුවන්. ඒක නිසා ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරගන්න හොඳට කරන දේ පිළිවෙල කරන්න මතක තබා ගන්න. සමහර අවස්ථාවලදී ඔන්න මූත්‍ර රෝග එහෙම නැත්නම් පාදාසිරි දසනිපතත් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඒ පිළිමෙතික වැඩි සැලකිල්ලක් දක්වන්න කියලා මම මතක් කරනවා. කුම්භලග්න හිමියන්ගේ ඔන්න භාග්‍යස්ථානයේ තමයි මේ රවිචන්ද්‍ර පිහිටලා තියෙන්නේ. ඊළඟට බුධ ග්‍රහය 10 වෙනි ඉන්නවා. ඒත් තාමත් යහපත් වෙනවා. පෙරපෙණ ඉස්මතු කරලා දීලා තියෙනවා. අතරම හරියට නිදාණයක් අතට ගෙනල්ලා දුන්නා වාගේ. ඒක නිසා කුම්භලග්න හිමියන් ටිකක් වැඩි අවධානයක් යොමු කරොත් ඔය ප්‍රශ්න ගැටලු තිබුණු අයට ඔබගේ පෞද්ගලික කේන්දර සටහන යම් කුඩා ප්‍රශ්න ගැටලු පහුගිය දවස්වල තිබුණා නම් මෙන්න මේව නැති කරගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම එහෙම ලොකු ප්‍රශ්නයක් නැතුව ව්‍යාපාරික ශාස්ත්‍රයයි හෝ සාමාන්‍ය විදිහට ජීවිතය ගත කරන ඔබට ලොකු පල්ලමක් ඉල්ලමක් ලැබෙනවම තමයි. ඒ දෙක නිසා විශේෂම කුම්භ ලග්න හිමියන් වැඩි සැලකිල්ලක් දක්වන ඔබේ තියෙන කරදර බාධක ඉවත් කරගත හැකි පහසුවෙන්ම විශ්වයෙන් ලැබිලා තියෙන ආශිර්වාදේ හරහා. මීන ලග්න හිමියන් විශේෂ මීන ලග්න හිමියන්ගේ රවිචන්ද්‍ර අටවැන්නේ ඉන්නවා. බුධ ග්‍රහය භාග්‍යස්ථානේ පිනට දහමට වැඩියෙන් යොමු වෙන කාලය යොමු කරගන්න පුළුවන් හැකියාව තිබෙනවා. හැබැයි සෙම් රෝග හට ගන්න පුළුවන් නිතරම. ඔන්න කැස්ස සෙම නැත්නම් අර හතිය වගේවත් හැදෙන්න පුළුවන් කල්පනාවේ. එනඟ ඔබ විශේෂම පරිසර සාධක වලින් පරිස්සම් වෙන්නේ. ඒ කියන්නේ උෂ්ණ සීතල අධික සීතල මේ වගේ වගේ පරිස්සම් වෙනවා වඩාත් හොඳයි. ගනුදෙනු පරිස්සම් වෙන්න ගමම් බිම යනකොට පරිස්සම් වෙන. අනතුරු තුවාල වීම වැඩි මේව දේවල් සිද්ධ වෙනවා. සමහරවිට නැති ප්‍රශ්න වලට බැනුම් අහනත් ඉඩ තියෙනවා. ඉඩකට වැඩි හින්දා ටිකක් වචන හරමේ පරිස්සමට. ඒක නිසා ඔන්න ඔය ටික මතක තියාගත්තොත් ඔබට එන අවදානම් ටික වෙනස් කරගන්න පුළුවන් හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම මේ අපි ලග්න 12ම කෙටියෙන් සටහන් කළා. ඔබට මේ මාරුව ඒ විතරක් නෙමේ අර විශේෂයෙන්ම විශේෂයෙන්ම විශේෂ වෙනස්කම් නිසා ඔබට කොයි ආකාරයට බලපාන්නේ කියන එක තමයි අපි මේ සටහන් කරේ. විශේෂයෙන් මෙන්න මේ ලග්න හිමියන්ට විශේෂ ධන ලාභ තියෙනවා. බලන්න තුලා ධනු කුම්භ කියන ලග්න හිමියන්ට විශේෂම ධන ලාභ තියෙනවා. ඒ ධන ලාභ කිව්ව මුදල් මේ විතරක් නෙමෙයි ඔබට ද්‍රව්‍යම වෙන්න පුළුවන්. වැඩි වාසියක් සැලසෙන්න පුළුවන්. ඔබට ලොකු වාසියක් සැලසෙන පොටක් පෑදිලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ ඔබේ පෙරපින ඉස්මතු කරලා දීලා තියෙන නිසා. ඒ වගේම විශේෂම අපි අර ටික අවධානම් විදිහට සලකපු ලග්න විදිහට අපි දකින්නේ මෙන්න මේවා. විශේෂම ඍෂභ ලග්න හිමියන් සහ මීන ලග්නෙම තරම පරිසම් වෙන්න ගමම් බිමම් වල සහ රෝගවලදී ඒවා වැඩි කර වැඩිපුර ඒ වගේ අවධානය යොමු කරන්න. එතකොට ඔබට ඒ තියෙන අවධානය වලට සූදානම් වෙලා ගැටලු අම කරගන්න හැකියාව ලැබෙනවා. ජලත් මාත අපි දැන් ගත්තට පස්සේ මේ එන බුදමාරුව මේ බුදමාරුවත් එක්ක එහෙමත් නැත්නම් මේ එන මාස පොහොයත් එක්ක ඊළඟට දීපාවලි මේ සියලු දේවල් එකතු කරලා ගත්තට පස්සේ ඔබතුමා සඳහන් කරන ආකාරයට අර ජීවිත උඩු යටිකුරු වෙන දෙයක්නේ තියෙන්නේ. එවනම් මේ සුබ අයට තව තවත් සුබ වෙන්න අසුබ අයටත් සුබ වෙන්න කිසියම් පිළිවෙතක් තියෙනවද? සරල දෙයක් සමහරක් වෙලාවට ගෙදරදී හරි කරගන්න පුළුවන් විදිහේ කිසියම් සරල උපදේශයක් ලබා දෙන්න පුළුවන්ද? ඔව් ඇත්තටම ගෙදරදී විතර නෙමෙයි ඔබ විදේශයක මේ වැඩසටහන බලනවා නම් රට ඉන්න කෙනෙකුටත් මේක කරන්න පුළුවන් හැකියාව තිබෙනවා. ඔබ ලංකාවේ හිටියත් පුළුවන් වෙනත් ආගමකුණත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ මේක. ඒකට හේතුව යම් කිසි දෙයක් විශ්ව බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන හැමෝටම ඒක ගැළපෙන විදියට. ඒක නිසා කිසිම ගැටලුවක් නැහැ. එනද මෙන්න මේමයි තියෙන මේක දින ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඔබ බෞද්ධයෙක් නම් බුදුන් වැඳලා මේක කියන්න ඔබගේ
අපි කියන්නේ බුද්ධ ග්‍රහයක අපි ඥානයෙන් බුද්ධියෙන් අපි කතා කරියද? ඒකට ගැළපෙන මේක තමයි මම දෙන්න අදහස් කරන්නේ. ඒ නිසා අපිට පුළුවන් මේක අඩුතරමේ තුන් වාරයක්වත් කියන්න වැඩි වාරය ගන්න තරම කියන තරමට අවබෝධයෙන් කියන්න මම මේක තේරුම් කියලා දෙනවා මේ වාගේ. චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි. හා චක්කුං උදපාදි කියලා කියන්නේ චක්කුගෙන ඇස. හැබැයි මෙතන ඇහ කියලා කියන්නේ අපි මේ ඇස් දෙකෙන් බලන ඇහ නෙමෙයි මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී. ඒ දහම් ඇසයි කියන්නේ ධර්මයේ නැමැති ඇහෙන් බලන්න මේ හැම දෙයක්ම මේ සිද්ධ වෙනකොට ඒවා දහම් ඇසෙන් බලන්න. ඒකයි කියුවේ චක්කුං උදපාදි. ඒක පහල කරගන්න. එහෙම බලනකොට තමයි අපිට ඥාණය පහළ වෙන්නේ. මේවදී බලනකොට. එහෙනම් ඥාණං උදපාදි. එතකොට තමයි අපිට ප්‍රඥාව පහළ වෙන්නේ. ප්‍රඥාව ඇති කරගන්න ඕන අපි හැමෝම ප්‍රඥාව පහළ කරගන්න. අර ඉරිසිවරු කිව්වේ බුදුරහයාගේ නියෝජනය වෙන්නේ අපේ සීන ගිනගෙන ලද ඥානය පිළිබඳව නැත්නම් ප්‍රඥාව පිළිබඳව තමයි කියලා තියෙන්නේ. හැබැයි ඒක අපි වැඩි කරගන්නට අවශ්‍ය වෙනවා. එතකොට මේ ප්‍රඥාව වැඩි කරගන්නට තමයි විද්‍යා උදපාදි. මේ ඕනම විද්‍යාවක් මේ විශ්වයේ තියෙන විද්‍යාවන් පිළිබඳ දැනගන්න හැකියාව තියෙන මේ දහමින් අවබෝධ කරගන්නකොට. එහෙනම් ඒ විද්‍යාව උදපාදි කියලා කියන්නේ විද්‍යාවන් ගැන දැනුවත් භාවයකට පත් වෙනවා. ඕනෑම දෙයක් පිළිබඳ විශ්ව පිළිබඳව මේ හැම දෙයක්ම පිළිබඳ දැනීමක් ඇති කරගන්න හැකියාව තිබෙනවා. ඒ සම්මා සමුදුරු එහෙම තමයි දේශනා කරලා තියෙන්නේ. බලන්න තුර ගැලපෙනවා. එතකොට තමයි කියන්නේ මේ ජීවිතේ ආලෝකෝ උදපාදි. ආලෝකය උපදවන්නේ මොන ආලෝකයද? ධර්මාලෝකය. ඒ කියන්නේ නිවන අවබෝධ කරගැනීමේ හැකියාව තියෙන්නේ. එතකොටයි කියලා බුදුරජාණන් වහන්සේ කාර්මී පස්වග මහණුන්ට තමයි දේශනා කරන්නේ. මේ සූත්‍ර දේශනාව අවසානයේදී කොණ්ණඤ්ඤ බමුණ තමයි සෝවාන් ඵලයටපත් වෙන්නේ. බලන්නතර මේ ටිකේ අවබෝධයෙන් කිව්වොත් එහෙම ඔබේ මේ ප්‍රඥාව අවදි කර ගන්න පුළුවන් මේ සම්බුදු වදනක්මයි. ඒ නිසා මේ කියන්න හැමදාම ඔබ බුදුන් වැඳලා කියන්න. එහෙම නැත්නම් ඕනම කෙනෙකුට මේක කියන්න පුළුවන්. මේක යටලාවක් නැහැ. මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඉන්නක අපි තුම ඔබ කතෝලිකයෙක් වුණත් කමක් නැහැ. ඔබගේ ආගම අනුකූලවතාවත් කරලා ඉවලා පුළුවන් මේක කියන්න. හැබැයි අවබෝධය. ඒ දහම් අවබෝධය කියන එක. ඉතින් එතන අදහස් කරන ඔබගේ දහමට අනුව ඒ දෙක කියනවනම් ඔබට කොයි තරම්නම් දෙයක් තියෙනවද? ඒකනම් මම කිව්වේ අර අවබෝධය කියන අවශ්‍ය වෙනවා. එහෙනම් මේ වගේ දේවල් අවබෝධ වෙන්න ඉස්සෙල්ලාම කරන්නේ අර දහම් ඇස පාද ගන්න වැඩි වැඩියෙන් ඔබ පිරිත් අහන්න, බණ අහන්න. පිරිත් ඇහුවට වැඩක් නැහැ. සමහරවිට මේ වනිකන් ඇහෙනවා විතරයි වෙන්නේ. අවබෝධයෙන් අහන්න නැත්නම් ඔබ පිරිත් කියන්න සජ්ජායනා කරන්න ලස්සනට. එතකොට ඔබට මෙන්න මේ ඇස පෑදෙනවා. දහම් ඇස පෑදෙන්න පෑදෙන්න. එතනින් තමයි ටික 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 කියලා අවසානට ආලෝකෝ උදපාදී හැම නැත්තල් නිවෙන්නට ළඟා වෙන්නේ. ජලමත් අපි දැන් ගත්තට පස්සේ සමහර කාලවලට මේ බුද මාරුව සිද්ධ වෙන වෙලාව සුවිශේෂ දේ වෙලාව තුළ ජීවිතවලත් යම් යම් පෙරලිකාර දේවල් ඇති කරගන්න පුළුවන්ද? ඔව් ඇත්තටම දැන් අර මම ඉස්සෙල්ල කිව්පු ගාතාවල් ටික ඔබට බලන්නේ මෙන්න මේ දැන් 29 වෙනිදා කියන ඔක්තෝබර් මාසයේ 29 වෙනිදා රාත්‍රියේ 10:39 ට බුද මාරුව සිද්ධ වෙන්නේ. ඔබට පුළුවන් ඔන්න ඒත් එක්කම පහනක් දැල්වලා ඔබට පුළුවන් අඩුම තරමේ කරණීයමෙත සූත්‍රය කියලා මෙන්න මේක කියනවා නම් විශ්වයට ඇහෙන්න දැනෙන්න ඒ බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කළ වචන ටික විශ්වයට අනිවාර්යයෙන්ම දැනෙනවමයි. ඒක සත්‍යයි, පරම සත්‍යතාවය. ඒ නිසා ඔබට පුළුවන් හැකියාව තිබුණා. ඔය හැකියාව තිබුණාට පුළුවන් කලින් ඉඳලම අඩු තරමේ පැයකට කලින් ඉඳලා මුල ඉඳලම ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියන්න පුළුවන් හැකියාව තිබෙනවා. එහෙම නැත්නම් අඩුම තරමේ ඔබට පුළුවන් නම් මෙන්න මේ වෙලාවට හරියටම බුදු මාර්ග සිද්ධ වෙන්නේ රාත්‍රියේ 10:39 ට. ඒ වෙලාවට ඔබට පුළුවන් අර මම ඉහතින් සඳහන් කළ ගාථා පාඨය කියන්න. විශ්වයේ ආශිර්වාද ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනවා. අද අරගෙන ආව මේ සියලු විස්තරත් එක්ක තවත් දවසක මුණ ගැහිලා කතා බහ කරමු. බෙහෙන් ස්තුතිවන්තලා ඔබතුමාට. අයිබෝන්. අයිබෝන්. තෙරුවන් සරණයි සියලුම දෙනාට. ධනුෂ් ලොග් SL YouTube නාලිකා විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත්දායකයා ලබා දෙන දත්ත හා තොරතුරු වල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතුවේ. මෙම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුවේ. මෙම කරුණු මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිදු මුදල් ගනුදෙනුවක් සඳහා ධනුෂ් ලොග් SL YouTube නාලිකාව වග කියනු නොලැබේ.